विवेचन सहा अभियोग नुसली अखंडव कट्यूत करगड़ान बव जनाधिपति मैत्रीपाल सिरिसेन महता पवसनवा जनाधिपति वरया मे बव संधान कले पोलोन्नरुव वेलिकंद प्रदेशे पवस्ति उत्सवयक अमतमेन वेलिकंद सिंगपुर प्रदेश अधिकरण लद पोलिस कर्मांतशाला विवृत क्रीम जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे प्रधानत्वेन अदपसर्वे सिद्ध करुणा विवेचनेन वा दोषारोपणेन निंदा अपहास उपहास गाल्मूल एवा देशपालन लोके स्वाभाविकाई एसडब्ल्यूआरडी बंडारनायक मैत्रीमा दुखिंद तरम मम दुखिंद ला नेताव एमति मंडले कैबिनेट वर्जने करुवा कैबिनेट रस्सीमट यान्न नेतुव अवुरु तुनट एक दिगट वेड वर्जने पेलपाली उद्घोषण महात्मा गांधीतुमा इंडिय जातीय सरण करनकोट महात्मा गांधीट करपु निंदा अपहास මේ නා කියා මේ මහල්ලා ඉන්දියාව විනාශ කරනවා කිව්වා. අද මුළු ලෝකෙම මහත්මා ගාන්ධිතුමාට ගරු කරනවා. ඒ නිසා අපිට තිබෙන ඒ සියලු අභියෝග ජයග්‍රහණය කරගෙන අපි රටක් විදියට ආණ්ඩුවක් විදියට අපි ඉස්සරහට යනවා. විවේචන වලට බය නැහැ, අභියෝග වලට බය නැහැ. අභියෝග වලට බය නම් 2014 නොවැම්බර් මාසේ ආණ්ඩුවෙන් එළියට එන්න. හැම වෙලේම අභියෝගය බාර ගන්න. අවදානමට බය නම් අභියෝගයට බය නම් මිනිස්සු නෙවෙයි අපි. श्रीलंका वैद्य सभा सभापति महाचार्य कालो फोन्सेका महताव एम तनतुरी नीति विरोधी लेस इवत्कलहोत् दीपव्याप्त अखंड वर्जन क्रियामार्गिक निरतवन भव रजे वैद्य निर्धारण संगमे पवसनवा कुलमदपति प्रवृत्ति साकच्चावक ಒಂದೇಸಿ ವಿರಹಿತವ ಎತುಮಾಗೆ ವಯಸಪವ ಸಲಕಿಲಿಗೆ ಮತ್ತು ಎನ್ನತುವ ಈ ವೈದ್ಯ ಆಜ್ಞಾಪನದ ಆರಕ್ಷಾ ಕರ ಗನಿ ವೇನುವೆನ್ ಎತುಮಾ ಪೆನಿ ಹಿಟಿಯ ನಮೋತ್ ದೆನ್ ಮೇ ಉಪಕ್ರಮಶೀಲಿ ಲೇಸ ಎತುಮಾ ವೈಂಕಲ್ಲಾ ಎತೆಂಟ ಸೈಟಂ ಹಿತವಾದೀನ್ನ ಪತ್ ಕರ ಗನಿಮೇ ದರ್ನು ಕುಮಂತನಯ ಕ್ರಿಯಾತ್ಮಕ ವೇನ ಬವ ತಮೈ ಅಪಿಟ ಆರಂಚೇ ಲಬಿಲಾ ತೀನಿ ಮಹಾಚಾರ ಕಾಲಿಯೋಫೋನ್ಸೇಕಾಗೆ ತನತುರ ವೆನಸ್ ಕರಲ್ಲಾ ಮಹಾಚಾರ ಕೊಲ್ಲಿನ್ ಗುಣರತ್ನ ಹೋ ವೆನಯಂ ಪುದ್ಗಲೇಕೆ ತನತುರಟ ಗೇನ್ನ ಹೆದುವ ರಜೇ ವೈದ್ಯ ನಿರಾಂಗೆ ಸಂಘಯ ಕಿಸಿದು ದನುನ್ ದೀಮಕಿನ್ ತೊರವ ಅಖಂಡ ವೆಡವರ್ಜನಯ ಕರ ಯಮು ವೆನ್ನ ಇಟ ತೀನವಾ ಸೌಖ್ಯ ಅಮಾತ್ಯ වැඩ කර යුත්තේ මේ රටේ නීතියට අනුව. මෙහෙම ගියොත් මල්ලතු අස්ගිරි පාර්ශවයේ මහානායක හම්දුරුවරුත් මාරු කරාවේ. කාඩිනල් තුමත් මාරු කළා දායි. මේ අලුතෙන් පත් කරන්න යන මහාචාර්යවරයා ආයුර්වේද නිෂ්පාදන සමාගමකට සම්බන්ධයි කියලත් අපිට තොරතුරු ලැබිලා තියෙනවා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මයා ඉවත් කිරීම නීති විරෝධී. වෛද්‍ය සභාවේ සභාපතිවරයෙක් ඉවත් විය හැක්කේ වෛද්‍ය ආඥාපනතට අනුව. එක්කෝ මේ මහත්මයා තමන්ගේ කැමැත්තෙන් ඉල්ලා අස්විය යුතුයි, එහෙම නැත්නම් වෛද්‍ය සභාවේ යෝජනා සම්මතයකින් ඉවත් කළ යුතුයි, එහෙම නැත්නම් අභාවයට පත් විය යුතුයි. මේ කියන එකක්වත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මයා සම්බන්ධයෙන් සම්පූර්ණ වෙලා නැහැ. ඔබතුමාලට අඛණ්ඩ වැඩ වර්ජන වලින් තොර වෙන වෘත්තීය ක්‍රියාමාර්ග නැත්. ඉස්සරනම් වෛද්‍යවරු කෙලින්ම ගැටලුවකදී වර්ජනයකට යන්නේ. හැබැයි පහුගිය අවුරුදු කිහිපයේ අපි මෙහා ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන බැරිම තැන තමයි වර්ජනයකට යන්නේ. ඒක ඔබතුමාලට කොහොමද කියන්නේ එතුමා ඉවත් කරයි කියන කාරණා. නිල කාලයකට පත් කරාම නැවත ඉවත් වීමක් කරන්න ඒ අතරමැද්දේ බෑ. සෞඛ්‍ය ඇමතිවරයා කියන්නේ අවුරුදු 5ක් කාලෝ ෆොන්සේකා මහත්මයාගේ නිල කාලය ඉවරුණාට පස්සේ එයා දුන්නලු මාස 6ක දීර්ඝ කිරීම. එහෙම දෙන්න බෑ. ඒක නීති විරෝධී. අපි මේ සම්බන්ධයෙන් අවශ්‍ය වුණොත් ගරු අධිකරණයට කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඩෙන්ගු රෝගයේ බේබන විට රට තුල ව්‍යාප්තව පවතින තත්ත්වයේ සැලකිල්ලටගෙන වර්ජන වලට යොමු නොවන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අද මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. වෛද්‍යවරයෙක් බිහි කරන්න අවුරුදු කරන ලක්ෂ 5ක් රජය වියදම් කරනවා. මේ සියලු දේවල් රජයෙන් කරනවා මොන ආණ්ඩුව බලයේදී. නමුත් ඒ නිදාස අධ්‍යාපනයේ අගයන්නේ නැතුව අද අසහනකාරී විදියට මේ අය හැදිරෙනවා. දැන් මේ ඩෙන්ගු උදුරක් තියෙන වෙලාවේ වෛද්‍යවරු වැඩ වර්ජන කරන්න ආණ්ඩුවට අභියෝග කරනවා. ඉතින් අත් වශයෙන්ම මේක ඉතාමත් අවසනවන්ත තත්ත්වයක්. අපි ඉල්ලීමක් කරනවා වැඩ වර්ජන නවත්තලා මේ අසහනකාරී විරෝධතා නවත්තලා සාකච්ඡා මාර්ගයේ ප්‍රශ්න විසඳ ගන්න ඉදිරිපත් වෙන්නේ කියලා. फेडरल व्यवस्था गेनेमेन वलकिन लिस प्रकाश कल त्रैनिकायक महासंगरत्नेट एरहिव आंडुव त्राड प्रकाश सिद्धुकर मिन सिटिन बव जातिक निधास पेरमुने नायक पार्लिमेंतु मंत्री विमल वीरवंश महता पावसनवा अद पेरवरु एम पक्ष कार्यालय पेवती प्रवृत्ति साकच्चावकट मिन ओहु मे बव संधान कला පක්ෂ ගණනාවකින් සමන්විත මේ විවස්ථාව සම්පාදනය කිරීමේ ඊනියා මෙහෙයුම් මණ්ඩලයට රටේ අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුක්‍රම විවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත කියලා එකක් දෙනවා. දැන් මේ කමිටු වාර්තාවට ඒකාබද්ධ විපක්ෂයේ වෙනුවෙන් දිනේෂ් කුණවර්ධන මැතිතුමන් ඒ වගේම ප්‍රසන්න රණතුංග මැතිතුමන් අත්සන් කරලා දීපු ලේඛනේ මම මේ ඉදිරිපත් කරන්නේ. මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත මෙතන කතා කරලා හැදිච්ච එකක් නෙවෙයි. මේක සීමා නිර්ණයන් හැදුනෙත් මෙතන කතා කරලා නෙවෙයි. ඒ නිසා පිටය හදලා දෙන අතුරු වාර්තා කෙටුම්පතක් සාකච්ඡා කිරීමෙන්වත්
වැළකී සිටිය යුතුයි කියලා මේ ලියුම මගින් යෝජනා කරනවා. එතකොට කිසි ලෙසකින්වත් කාටවත් කියන්න බෑ ඉපදිච්ච නැති බබෙකුට කේන්දර හදනවයි කියලා. බබා ඇවිදින්නේ hina වෙන්නේ කතා කරන්න නැති වෙන්න පුළුවන් තාම. හැබැයි ඉපදිලා ඉවරයි. ත්‍රිනිකායක මහානා හිමිරු කියන්නේ මොකක්ද? අලුත් විවස්ථාවක් හදන්න ජනවරමක් නැහැ. ඒ ප්‍රකාශය කරාම බුරන්න පටන් ගත්ත මහානායක ස්වාමින්වරයන් වහන්සේලාට ආණ්ඩුව හදන්න උදේ පාන්දර නැගිටලා කඩේ ගිය ගෞරවනීය රතන ස්වාමින් වහන්සේ පවා කියනවන තිබෙන විවස්ථාවේ ජනමත විචාරණයකට භාජනය නොවන සංශෝධන කරන්න පමණයි. ඒ ජනවරම ගත්තේ කියලා කොහෙවත් ඉන්න කුලී හේවායෝ කොහොමද කියන්නේ ජනවරමක් තියෙනවයි කියලා. මේ රටට හිමි ඓතිහාසික අනන්‍යතාවයක් සම්ප්‍රදායක් තියෙනවා. ඒ සම්ප්‍රදාය දන්න නිසා තමයි කාඩිනල් තුමා පවා කියන්නේ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානයේ තිබිය යුතුයි කියලා. මේ ෆෙඩරල් විවස්ථාව ගෙනෙමින් වලකින්න කියලා කිව්ව නිසා ත්‍රිනිකායක මහා සංඝ රත්නයේ මහානායක ස්වාමින් වහන්සේලා ඉලක්ක කොටගෙන ත්‍රාඩ ප්‍රතිචාර දැක්වීමකට මේ ආණ්ඩුව අද ගමන් කළා තියෙනවා. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා දැන් සමහරු කියනවා සඳහිරු සෑය හැදුවා ඒක වරදක් ඒ නිසා ගිහිල්ලා ඉරටු තියෙන කොස්සෙන් අලුත් කොස්ස අරගෙන ගිහිල්ලා පිහිදානලු වැලිමලුව ඒ වර්ගයේ ඉරටු තියෙන කොස්සක් ගෙනලා දුන්නොත් අපිත් හිටපු ජනාධිපතිතුමාට ගිහිල්ලා කියන්නම් ඒ වැලිමලු ටික ඔක්කොම පිහිදලා දාලා එන්න කියලා හැබැයි ඒ වර්ගයේ කොස්සක් ඔයලා දෙන්න ඕන මේ රට වටේ ටයර් සෑයවල් හදපු අය සඳහිරු සෑය හැදීම පවක් නම් ඒ පවට මාස 3යිනේ එතුමගේ ඉරටු තියෙන කොස්සෙන් වැලිමලුව අතු ගන්න තියෙන්නේ හැබැයි ටයර් සෑයවල් රට හැමතැනම නිර්මාණය කිරීමේ පාපයට මුළු රටේ හැම වැලිමලුවක්ම 365 දවසෙම හරි ඉදලකින් පිය දැම්මා. ඒ පාපේ නම් ගෙවලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. පළාත් පාලන මැතිවරණය ලබන ඔක්තෝබර් මාස පැවැත්වීමට කටයුතු නොකළහොත් ජනතාව සමග වීදි බැස බලහත්කාරයෙන් මැතිවරණයක් ලබා ගන්නා බව පිවිතුරු හෙළවුරුමේ ප්‍රධාන ලේකම් උදේ ගම්බම්පිල මහතා පවසනවා. මොරටු ප්‍රදේශයේ අද පස්වරුවේ පැවති ජන හමුවකට එක් වෙමින් ගම්බම්පිල මහතා මේ බව සඳහන් කළා. ජනාධිපතිතුමා මහානායක ස්වාමින් වහන්සේලාට ප්‍රකාශ කරනවා අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ කෙටුම් පතක්වත් තවම හදලා නැහැ කවුරු හරි උපවහන්සේලා නොමග යවලා කියලා. අර පාර්ලිමේන්තුවට ගිහිල්ලා බුද්ධාගමට අත නොතබෙමි කියලා ප්‍රතිඥාව දුන්න අගමැති දෙනවා මිත්‍රවරුනි ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවට යෝජනාවලියක් බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානයේ ලබා දෙන වගන්තිය වෙනුවට විකල්ප වගන්ති පහක් යෝජනා කරලා තිබෙනවා. අගමැතිතුමාට ඉතාම භයානක රෝගයක් වැළඳිලා තිබෙනවා. අවාසි දේවල් අමතක වෙනවා. පින් කැටියට සීල් තිබ්බට අර බුද්ධ ශාසන කොමසාරිස් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කියනවා අපිට එහෙම කරන්න නීතිමේ බලය තියෙනවා මේ අයට ඕන කරන්නේ අපේ රටේ ස්වාමින් වහන්සේලා දේශපාලන කටයුතු වලින් ඈත් කරලා බෙලහීන භික්ෂු පරපුරක් හදාගන්නයි බලහත්කාරයෙන් අතුරුදන් වීම වැළැක්වීමේ පනතක් ගෙනා පනත හැටියට අපේ ආණ්ඩුව බැඳිලා ඉන්නවා මහින්ද ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා ඇතුළු යුද්ධයට සම්බන්ධ අය පිටරට පටවන්න අපි ආණ්ඩුවට ඉතාම පැහැදිලිව කියනවා ඔක්තෝබර් මාසයේ පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම ප්‍රකාශයට පත් කරන්න අසමත් වුණොත් වීදි බෑලා මැතිවරණය බලෙන් ලබා ගන්නවා. ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රිනිකායක මහානාහිමිවරුන් දැනුවත් කිරීමට දෙමළ ජාතික සංධානයේ සූදානම් වනවා. එම සංධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව ඉදිරි දිනයකදී මහානාහිමිවරුන් බැහැදැකීමේ කාලවකවානුව ප්‍රකාශයට පත් කරන බවයි. ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳ අප විපක්ෂ නායක හරසම්බන්ධන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ රට තුළ මතුව ඇති තත්ත්වය ගැන වඩාත් ගැඹුරින් අධ්‍යයනය කරන බවයි. එහි එක් පියවරක් ලෙස මහනාහිමිවරුන් දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව දෙමළ ජාතික සංධානයේ පැවසුවා. මෙතර එක්සත් ජාතික පක්ෂය අද සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කළා. දැන් ව්‍යවස්ථා ගෝණි බිල්ලෙක් මවන්න උත්සාහ කරනවා. ව්‍යවස්ථාව ගැන තාම මූලික කෙටුම් පතක් අපිවත් හරියට දැකලා නැහැ. ඒ නිසා මේ ව්‍යවස්ථාව ගේන්න හදන වෙලාවේ නැති දේවල් රටේ ජනතාව අතරට ගෙනහිල්ලා වැරදි මත හදන්න තමයි විරුද්ධ පක්ෂය උත්සාහ කරන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ 2015 මැතිවරණ ප්‍රකාශය අලුත් ව්‍යවස්ථාවක් සඳහා පුරවැසි උපදේශක සභාවක් පත් කරමි. ව්‍යවස්ථා කෙටුම් පවතින ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමි. දෙවනුව මෙම කෙටුම්පත් ඔබේ අනුමැතිය සඳහා ජනමත විචාරණයකට ඉදිරිපත් කරමි. මේද අපි කියන එකම තමයි මේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා තියෙන්නේ. එතකොට අද මොකද්ද මේ දෙබිඩි පිළිවෙත? දැන් එහෙම දොඩෝණ අය අපේ බස් එකෙත් ඉන්නවා. අපි මේ බස් එක හැදුවේ මේ බස් එක කොහාටද යන්නේ කියලා දැනගෙන. මේ බස් එකේ ඉන්නවා බෝඩ් බලන්නේ නැතුව නැගපු අය. බස් එක යනකොට පිටිපස්සෙන් දුවගෙන නැගපු අයත් මේ බස් එකේ ඉන්නවා. ටිකට් ගන්න නැතුව හොරෙන් යන කට්ටියකුත් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ බස් එකේ නැගලා කොහෙද යන්නේ කියලා අපෙන් අහනවා. ඉතින් එහෙම කට්ටියට ඕනනම් මේ බස් එකෙන් බහලා යන්න පුළුවන්. අලුත් ව්‍යවස්ථාවක් අපිට අවශ්‍ය වෙනවා. අපි ඒක සියලු දෙනාම පිළිගන්නවා. අද විශේෂයෙන්ම විපක්ෂ නායකතුමා පවා ප්‍රකාශ කරලා තියෙනවා. බහුතරය අනුමැතියකින් තොරව අපිට කිසිදුම විසඳුමක් එපා
එපා කියලා. නායක ස්වාමීන් වහන්සේලා පෞගියදා යම් ප්‍රකාශයක් කළා. මම හිතන්නේ ජනාධිපතිතුමා මෑතකදී ඒ සියලු නායක ස්වාමීන් වහන්සේලා බැහැ දැකලා එතුමා කිව්වා අපි හදන ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම නායක ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරනවා කිසිම දෙයක් කාටවත් හොරෙන් කරන්නේ නැහැ කියලා. ඒ වගේම අගමැතිතුමත් ප්‍රකාශයක් කළා අනුරාධපුරයේදී සියලුම නායක ස්වාමීන් වහන්සේලා බැහැ දැකලා ව්‍යවස්ථාව පිළිබඳ දැනුවත් කරනවායි කියලා. රාජපක්ෂ වරුන්ට වත්මන් ආණ්ඩුව මෙහෙවන එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා යන කණ්ඩායම් දෙකෙන්ම බැටකෑමට සිදුව ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මාතර වැලිගම මුදුගමුව ශ්‍රී නිබෝධාරාම විහාරස්ථානයේ පැවති වැඩසටහනකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. දැන් මම අහගෙන ඉන්නවා මේ මෑතකදී ආණ්ඩුවතුමා කියනවා කැබිනට් මණ්ඩලයේ කතා වුණා කියලා. එක්කෙනෙකුට චෝදනා කරනවා අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ යහ බලයේ ඉන්නකොට නීතිපති දෙමාර්මෙන්තුව පොලිසිය දැන් තියෙන්නේ අගමැතිතුමාගේ යටතේ. ඒ නිසා ඒක තමන්ට පවරා දෙන්න කියලා. ඒක හොඳ අදහසක්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතුමාට ඕන නම් ඒව ගන්න පුළුවන්. නමුත් ඒක ගන්නෙ මොකටද? ඔබ අපේ අයගෙන් පලි ගත්තා. ඒ නිසා දැන් මේක මට දෙන්න මට ඕන අයගෙන් පලි ගන්න. කියන කතාව තමයි අන්නෝ කියන්නේ. එතකොට පහුගිය අවුරුදු දෙකමාර අපේ පරම්පරාවටම නඩු දැම්මා. හිරෙත් ඉදියා. UMP කාර්යෝගයෙන් අපි කුටි ගන්නවා. දැන් මේ ආණ්ඩුව කරගෙන යන ශ්‍රී ලංකා කාර්යෝගයෙන් අපි කුටි ගන්නවා. දැන් අරයලා කරපු දඬුවම් දිවිලා මෙයාලත් ඉල්ලනවා. අපිට දීපන් මේක මම එතකොට කරලා පෙන්නන්න. උඹ කලබල වෙලා කතා කරන්න අරගයි. මගේ නමට ඒක හොඳනම් හොඳ නැහැ. ඊට වඩා බැරෑනුම් ලෙස හිතලා කටයුතු කරන්න පුරුදු වෙන්න ඕන. ඉවසීම පුරුදු වෙන්න. පරි ගැනීම ඉදලාම හොඳ කාර්යයක් නෙවෙයි. බලාත්කාරයෙන් හෝ නොසැලකිලිමත් අතුරුදන්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවසර ඉල්ලමින් එදා පාර්ලිමේන්තුවේ කතා කළ මහින්ද රාජපක්ෂ මහතා වර්තමානයේ අතුරුදන් කිරීම වැළැක්වීමේ පනතට විරුද්ධ වීම දෙබිඩි පිළිවෙතක් බවට අමාත්‍ය මංගල සමරවීර මහතා චෝදනා කරනවා. නිවේදනය නිකුත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරන්නේ 2015 දෙසැම්බර් 10 දින ශ්‍රී ලංකාව බලාත්කාරී අතුරුදන් කිරීම වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට එළැඹ ඇති බවයි. මෙම සම්මුතියට ශ්‍රී ලංකාව තුළ නෛතික වළංගුභාවය ලබා දීම සඳහා අතුරුදන් කිරීම වැළැක්වීමේ පනත් කඩම් පත රජයේ විසින් ගෙනෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. එමෙන්ම අදාළ පනත අනාගතයට පමණක් බලපාන බවත් අතීතයට ඉන් කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් නිවේදනයේ වැඩිදුරට සඳහන්. රාජපක්ෂවාදීන් මේ පනත තුළින් රණවිරුවන්ට හානියක් සිදුවන්නේ යයි මාධ්‍ය හමුවේ හොවා දැක්වීම මගින් ඔවුන්ගේ පාලන සමයේ සිදු කළ අතුරුදන් කිරීම් පැහැර ගැනීම හා අයුතු ඝාතනයන් සියල්ලට අර්ශක අංශ අනියම් ආකාරයට සම්බන්ධ බව පෙන්වීමට කටයුතු කරන්නේ යයි මංගල සමරවීර මහතා පවසනවා. එවැනි ජිගුප්සා ජනක ක්‍රියා තුළින් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ඔහුගේ දෙබිඩි පිටිපත රට හමුවේ හෙලිකරමින් සිටින බවද මංගල සමරවීර අමාත්‍යවරයා සිය නිවේදනය මගින් සඳහන් කරනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්තරංගුවට ගත යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළායයි පැවසෙන ප්‍රකාශය සම්බන්ධයෙන් අද දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා. මේගොල්ලන්ට ඕනේ හැම දෙයක්ම වහගෙන ඒගොල්ලන් ගමන යන්න. නමුත් ඒක වෙන්නේ නැහැ. දැන් පේන්නේ නැද්ද මහින්ද අමරවීර මහත්තයා? දැන් මහින්ද අමරවීර මහත්තයා ගෝඨාභය මහත්තයා ගැන කියලා ඒගොල්ලගේ මන්ත්‍රී මණ්ඩලයේ අයට කියලා. ඊට පස්සේ ඒ අය දැන් කිව්වේ නැද්ද ගිහිල්ලා ගෝඨාභය මහත්තයාට? ගෝඨාභය මහත්තයා ප්‍රසිද්ධිය ප්‍රකාශයක් කරන්නේ. ඉතින් මහින්ද අමරවීර කියන්නේ මහින්ද මහත්තයා ගෙනාපු කෙනෙක්. ඉතින් මහින්ද මහත්තයා ගෙනාපු කෙනා මහින්ද මහත්තයාලගේ පවුලටම ගහන්න දැන් යොදවලා තියෙනවා. අපිට පලි ගන්නව නම් ඕන තරම් පලි ගන්න තියෙනවා. මම කවදාවත් පලි ගන්න කෙනෙක් නෙවෙයි. රාජපක්ෂ පවුලේ අය දන්නවා ඇති අපි කොහොමද එතුමාල්ලා වෙනුවෙන් කටයුතු කරේ කියන එක පිළිබඳව හෘද සාක්ෂිය තමයි සියලුම දේට වැඩිය වටින්නේ කියන එක මට පැහැදිලිව කියන්න පුළුවන්. ආණ්ඩුවේ අපි ඉන්නවට ඉරිසියාවෙන් දේශපාලඥයෝ ටිකක් අද කට අරින්න පටන් අරගෙන තියෙනවා. තව ටික දාසිය ඒගොල්ල වල්ගෙත් උස්සන්න ගන්න. නමුත් මම කලබල වෙන කෙනෙක් නෙවෙයි. ඔය ඔක්කොගෙන් පැටිගිරිය කියනවා නම් මට කියන්න පුළුවන්. ඒගොල්ලන්ට දේශපාලනේ අතීතයක් තිබුණෙත් නැහැ, වර්තමානෙත් නැහැ, අනාගතෙත් නැහැ. කාගේ හරි නමක් කියාගෙන කාගේ හරි පිටේ ඡන්දෙ කරලා දිනාගෙන ඉන කට්ටිය. මහින්ද අමරවීර අමාත්‍යතුමාගේ ප්‍රකාශය ගැන ඊට වඩා විස්තර අපි දන්නවා. නමුත් මට කියන්න තියෙන්නේ මේ වෙලාවේ කොයි විදියට පිඹුණත් කොයි විදියට ඔළුව විස්සුවත් ගැරන්ඩියෙක් කවදාවත් නායක වෙන්නේ නැහැ කියලා. බන භවනා කරගෙන ඉන්න වෙලා තියෙන්නේ. අමතුමා කියලා තිබුණානේ එයා එහෙම කිව්වේ නෑ, වෙන කෙනෙක් කියපු එකක් ඒ කිව්වේ කියලා.
මම දේශපාලනික කරන්නේ දේශපාලනික කළා හොඳ එක්කෙනෙක් ආවොත් එයාට නිලධාරියෙක් වශයෙන් වැඩ කරනවා හොඳ එක්කෙනෙක් තෝරගන්න තියෙන්නේ ජනතාවට මම යුද්ධ කරා ආරක්ෂක අමාත්‍යාංශ හිටියා කියලා වැරදි කරපු අයෙන් බේරෙන්න බෑ රණවීරු එක්කුණත් වැරදක් කරොත් රටේ නීතියට ඔළුව නවන්නෝ ගෝඨාභය දැන් සාමාන්‍ය පුරවැසිය පවණයි මේ රටේ නීතියට ඔළුව නවලා ඉන්නේ අය ඉගෙන ගන්න ඕන ඉතින් හොරු තාම ගන්නෑ ඔව් ඒකේ ප්‍රවාදයක් තියෙනවා රජයක් හැටියට අපි අසමත් වෙලා තියෙනවා ඒකට අපි වගකීම් බාර ගන්න ඕනේ නීති ක්ෂේත්‍රයේ තාම ඒ හිටපු දුෂිත පාලකයන්ගේ හෙන්චයියලා දැන් නැතන හොල්මන් කරනවා අපි යහපාලන කෙනා වේගෙට්ටියක් වැඩි කියලා මම හිතන්නේ නමුත් අපි ඒක අමතක කළා නෑ ජනතාවගේ ඉල්ලීමක් තමයි හොරුන්ට දඬුවම් කළ යුතුයි කියන එක අපි ඒක ඉෂ්ට කරන කෙසේ හෝ අම්රෝ සෝෆා ඊටාම සැප පහසුවෙන් සිටීමට රෙක්ලයිනර් සෝෆා